අදත් ඕගලන්ම ලප්ටනික් YouTube චනලක බොම සාධනය පිළිගන්නවා. ඉතින් ගොඩක් අය මගින් අහන ප්‍රශ්නයක් තමයි හොඳ ඇම්පලිෆයර් එකක් කොහොමද හදාගන්න කියලා. ඉතින් මම අද තීරණය කළා ඕගලන්ට සම්පූර්ණ පූර්ණ විස්තරයක් ඇම්පලිෆයර්ස් පිළිබඳ වරන් ඉන්න. ඉතින් මම ඊ දවසේ පෝස්ට එකක් දැම්ම මගේ Facebook page එකේ කොහොමද ඕගලන්ට දැන්ට තියෙන ප්‍රශ්න මොනවද ඇම්පලිෆයර් සම්බන්ධව කියලා. ඉතින් ගොඩ දෙනෙක් මට ගොඩක් ප්‍රශ්න ගැන කිව්වා, කෙරෙන්න ඕනි පිළිවෙල ගැන ගොඩක් දේවල් කිව්වා. ඉතින් මම ඒ ඔක්කොමත් එක්ක කව් කරගෙන ඉවරලා මම අද ඉඳන් පටන් ගන්නවා ඇම්පලිෆයර්ස් පිළිබඳව ඕගලන්ට විස්තර කරන්න. මොකද දැන් කාලේ ගත්තොත් බොහොම තරුණ වියේ කට්ටියත් සාමාන්‍ය මැදි වියේ කට්ටියත් හරීම කැමති දෙයක් තමයි ඇම්පලිෆයර් එකක් හදාගෙන ගෙදර හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න දාගලන මහන්සි. මම දන්නා ඒගොල්ලෝ ගොඩක් ඒවිලෙන් මහන්සි වෙනවා, ගොඩක් සර්කිට් හදන්න බලනවා. සමහරුන්ට කම්පෝනන්ට් හොයාගන්න බෑ, සමහරුන්ට සර්කිට් හොයාගන්න බෑ. ගොඩක් කට්ටිය මේ ඇම්පලිෆයර්ස් පිළිබඳව දන්නේ නැහැ. ඉතින් මම මේ ගැටලුත් එක්ක අද සාකච්ඡා කරන්න හදන්නේ පොඩ්ඩක් බොහොම බ්‍රීෆ්ලි, يعني කෙටියෙන් මම පැහැදිලි කරන්න හදන්නේ මොනවද මේ මේව හදාගන්නකොට ඔයගලන්ට ඇති වෙන ප්‍රශ්න කියලා. ඇම්පලිෆයර්ස් පිළිබඳව තියරි. තියරි කියන්නේ අපි කියන්නේ අදාළ සිද්ධාන්ත, මූලික සිද්ධාන්ත කීපයක් මම ඉස්සරහා වීඩියෝස් වලදී ඔයගලන්ට ගෙන එන්නම්. බොහොම ගැඹුරින් ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. ඒක මම ටිකක් ડોකියුමෙන්ටරි එකක් වගේ කරලා පෙන්නනනම් එතකොට ගොඩක් වැදගත් වෙයි. ඉතින් හරි හොඳයි. ඉතින් ඇම්පලිෆයර්ස් ගැන කතා කරන්න ගියාට පස්සේ ඉස්සෙල්ලාම අපි ඕකට කියන්නේ සවුන්ඩ් සිස්ටම් එකක් කියලා. ඒ කියන්නේ ඇම්පලිෆයර් එකකුයි ස්පීකර් සිස්ටම් එකකුයි තියෙනනම් අපි ඒකට කියනවා යම් කිසි සවුන්ඩ් සිස්ටම් එකක් කියලා. ඉතින් සවුන්ඩ් සිස්ටම් එකක් හදන්න ගියාට පස්සේ දැන් අපි කියමු මුකුත්ම දන්නේ නැති කෙනෙක් ඉලෙක්ට්‍රොනික ගැන ලොකු දැනුමක් නැහැ, හැබැයි යම්තම් දන්නවා, හැබැයි ආසයි සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න. මගින් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්නේ ඔය එන හැමෝම අහන ප්‍රශ්න අහන හැමෝම ඒ වගේ අය තමයි ගොඩක්ම හම්බෙන්නේ. ඉතින් මම ගොඩක් පැහැදිලිව ඔයගලන්ට විස්තර කරලා දෙනවා. ඉතින් අර අපි මැසේජ් වලින් හරි කෝල් වලින් හරි කියනට වඩා මේ වගේ අපි ප්‍රැක්ටිකල් කරලා පෙන්වන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ඒ දේවල් මං දැන ගොඩක් වැදගත් වේ. ඉතින් මම ඒ නිසා පොඩ්ඩක් කතා කරන්න තීරණය කළා. හරි, ඇම්පලිෆයර් වල මූලික සිද්ධාන්ත ගැන තමයි මම පොඩ්ඩක් කතා කරන්න හදන්නේ. දැන් කාටරි සවුන්ඩ් සිස්ටම් එකක් හදන්න ඕනේ කියමුකෝ. එතකොට ඒකේ ප්‍රධානම දේ තමයි අපි කියනවා ඒකට ඇම්පලිෆයර් එක වගේම ස්පීකර් සිස්ටම් එකක්. ඔය දෙක තමයි අවශ්‍ය කරන ප්‍රධානම දේ. එතකොට දැන් ගොඩක් අය ලෑස්ති වෙන්නේ ඇම්පලිෆයර් එකට සාමාන්‍යයෙන් යන වියදම මම පොඩ්ඩක් කතා කළොත් එහෙම අපි කියමු ඒකට තමයි සාමාන්‍යයෙන් අඩුම වියදමක් කියන්නේ. හැබැයි ස්පීකර් සිස්ටම් එක හදාගන්න, ඒ කියන්නේ බෆල් එකක් එක්කලා කාට හරි හදාගන්න අවශ්‍ය නම් ඒකට තමයි සාමාන්‍ය ලොකු වියදමක් කියන්නේ. ඉතින් මෙන්න මේ දෙකේ කරන ලොකු වැරද්දක් තියෙනවා. ඒ තමයි පළවෙනි දේ තමයි ওই කට්ටිය ගොඩක් අය දන්නේ නැහැ මුලින් හදන්න ඕනේ මොකක්ද කියලා. ඉතින් ගොඩක් අය කරන්නේ අඩු මුදලින් හදන්න පුළුවන් පළවෙනි දේ ඇම්පලිෆයර් එක කියලා හිතාගෙන ඇම්පලිෆයර් එක හදනවා. නමුත් මම මෙන්න මේ වගේ තර්කයක් ඕගලන්ට කියනවා. ඒ තර්කය අනුව ඕගොල්ලෝ හිතන්න කොහොමද මේ වැඩේ කරෙන්න ඕනේ කියලා. අපි බොහොමකට හොඳ මට දෙන්න පුළුවන් හොඳම උදාහරණي තමයි අපි හිතමු ගෙයක් හදනවා කියලා. එතකොට ඕගොල්ලෝ දන්නවා ඉස්සෙල්ලා මේකට ගෙපොලක් කපලා ඉවර වෙලා අත්තිවාරමක් දාන එක තමයි මූලික දේ. එතකොට ඒ වගේම තමයි ඕගොල්ලෝ දන්නවා අත්තිවාරම කියන දේ බොහොම ශක්තිමත් හැදුවේ නැත්නම් ඒකේ ගොඩක් කල් තියෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඒ හදන අත්තිවාරම පස්සේ හදන්න තියාගෙන ඉවර වෙලා ඊට කලින් يعني අපි කිව්වොත් එහෙම ගේ අත්තිවාරම පසුව හදන්න තියලා ගේ හදන්න කොහෙත්ම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා මාත් දන්න එක බොහොම සරල තියරි එකක් තියෙන ලොකු දෙයක් නැහැ ඒකේ. අන්න ඒ වගේ තමයි මේ ඇම්පලිෆයර් එකකුත්. මොකක්ද හේතුව? සවුන්ඩ් සිස්ටම් එකක් කියන දෙයක් නම් හදන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ තමයි ඒකේ මූලික, ඒ කියන්නේ අපි කිව්වොත් ගෙදරක අත්තිවාරම නම් ඒ තමයි ඇම්පලිෆයර් එකේ ස්පීකර් සිස්ටම් එක. එතකොට මම කිව්වා වගේ ස්පීකර් සිස්ටම් එක කියන එක අත්තිවාරමක් නම් ඒක කවදාවත් අපිට පසු කාලෙක හදන්න බෑ. ගේ හදන්න නම් අත්තිවාරම හදලා ඊට පස්සේ ඕනේ මේ වැඩේ කරන්න. ඉතින් ගොඩක් කට්ටිය වරද්ද ගන්නෙ මොකද? මුලින් හදන්න හදන්නේ ඇම්පලිෆයර් එක. නෑ, එහෙම නෙමෙයි. ගෙයක් හදනකොට අත්තිවාරම වගේම මේ සවුන්ඩ් සිස්ටම් එකක් හදනකොට ඒකේ පළවෙනි දේ තමයි ස්පීකර් සිස්ටම් එක. එතකොට ඒක දෙවෙනි තැන තමයි ඇම්පලිෆයර් එක වෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? හේතුව තමයි සමහර කවුරුහරි මායික එකඟ නොවෙන්නත් පුළුවන්. නමුත් ඒක තමයි සත්‍ය සිදුවීම. අපි ගත්තොත් එහෙම ට්විටර්ස් ස්පීකර්ස් අපි බෆල් එකක් ගත්තොත් එහෙම ඒකට අදාළ කරන්න පුළුවන් ස්පීකර්ස් වර්ග දෙකක් හා ට්විටර් එකක් කියලා අපි කියනවා. එතකොට ඒ ස්පීකර්ස් වර්ග දෙකෙන් අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් ගෙදරකට
හදන කවුරු හරි නම් එක පල්ල හැම තියෙනකට අපි කියැනෙ ලෝ ෆ්‍රීගුවන්සිස් යන එක එමනත්තං එක සමහට මිඩ්රෙන් සොරි ඒක සම්මාන ෆුල් රේජ් ස්පීකස් අපේ වට කියැනෙ ෆුල් රේජ් ස්පීකස් වගේ දාන ඒවත් තියෙනවා. එතකොට ඒම නැත්තං ෆුල් රේජ එකත් එක්කම තව දාන අප මිඩ් රේජ් ස්පීක එකක් ඊට උඩින් තමයි මේ ටීට එක කියලගන්න. එතකොට තුන් ආකාරයක කොටස් වුනක් මේ බෆල් එකක් ගත්තාම සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට ඒ බෆල් එකක් ගත්තට පස්සේ ඒ බෆල් එකට අපි කියනවා අපිට එක්තර බෆල් එකක් තෝරගන්න වෙනවා. මොකක් හරි අපි ඇම්පයක් මොකරි හදනවා නම් ඒක අපිට ඒක සවුන්ඩ්ස් එළියට ගන්න අවශ්‍ය නම් ස්පීකර් සිස්ටම් එකක් ඕනේ නේද? එතකොට අපිට මුලින්ම බෆල් සිස්ටම් එකක් බෆල් එකක් ගන්න වෙනවා. ඊට පස්සේ තමයි අපිට ඕන කරන ආකාරයට සමහරකට කම්ප්ලීට් බෆල් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඕන කරන ආකාරයට ස්පීකර් ස්විචස් දාන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕන දේ තමයි ඒ දේවල් දාන්න නම් අපි මූලික වශයෙන් මේ ටික දාලා ඉන්න ඕනේ. මොකද ඒව හදන්නේ නැතුව අපිට පසු කාලීනව වෙනස් කරව හදනවා කියන එකෙන් කිසි ඵලයක් නැහැ. අපි එකපාරයකට වීදම් කරලි ඉවරලා ඒක අපිට ඒක මුලින් හදාගන්න පුළුවන් නම් මේක ලොකු ප්‍රවණතාවයක් දෙනවා. ඉක්මනටම අපිට මේක ඉවර කරගන්නත් පුළුවන්. බොහොම පැහැදිලි සවුන්ඩ්ස් ගන්නත් පුළුවන් කිසි කාර්දරයක් නැතුව. ඉතින් මගේ අදහස නම් මූලික දේ තමයි මේක අනුමාන කළොත් ගයක් හදනවා කියලා ඵලෙන් දේ තමයි ස්පීකර් සිස්ටම් එක. හරි. දැන් ඇම්ප්ලිෆයර් ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන් කියමුකෝ. සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න මං කෝ ඇම්ප්ලිෆයර් එකක් හදාගන්න වෙනවා. එහෙනම් ඇම්ප්ලිෆයර් කේ මොනවද තියෙන්නේ? ඇම්ප්ලිෆයර් එකක් ගත්තට පස්සේ ඒකේ තිනෝ 230 ප්ලග් කරන එක කියන්නේ සම් කිසි විදියකින් පවර් අප් කරන්න අපි කියන්නේ ඒක 230 කරන්ට් එකට ගහන්න නම් අපිට ඒකට වයර් එකක් වෙනම එනවා. ඊට අමතරව තිනෝ මේකට ඉන්පුට් කරන්න සිග්නල් එක ඉන්පුට් කරන්න ඔක්සිලරි පෝට් එකක් හරි එමෙ නැත්තම් බ්ලූටූත් ඔය අද කාලේ තියෙන ඒ වගේ මොකක් හරි සිස්ටම් එකක් කේබල් එකක් ගහන්න පුළුවන් විදිහ කනෙක්ෂන් එකක් තිනවා. ඒ වගේම තමයි ඇම්ප්ලිෆයර් එකකට ස්පීක් අවුට් එකක් තිනවා. ඊට අමතරව ඉස්සරහා පැනල් එකක වොලියුම් කන්ට්‍රෝල් එක, බේස් කන්ට්‍රෝල් එක, ට්‍රිබල් කන්ට්‍රෝල් එක, ඒ වගේම මිඩ් රේන්ජ් එකක් වගේ හරි ඉක්වලයිසර්ස් තියෙනවා නම් ඒ දේවල් කන්ට්‍රෝල් කරන්නත් මේ පැනල් එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන වශයෙන් සමහරක් විතර තියෙන්නේ ගොඩක් වෙලාවට අපි කියන VU meter කියලා. VU meter කියලා කියන්නේ ඒකේ ස්පීකර් සවුන්ඩ් සිස්ටම් එකේ ලෙවල් එක පෙන්වන්න තියෙන ලයිට් ලස්සන ලයිට් පත් වෙන සිස්ටම් එක. ඉතින් ඔන්න ඔය ටිකෙන් තමයි ඇම්ප්ලිෆයර් එකක් හැදිලා තියෙන්නේ. අමුතුවෙන් ලොකු ඇම්ප් එකක් හදනවා කියලා මහ ලොකු දෙයක් දැනගන්න අවශ්‍ය නැහැ. ওই ටික විතරමයි දැනගන්න අවශ්‍ය ඉන්නේ. වෙන කිසිවක් අවශ්‍යතාවයක් නැහැ. හරි. දැන් මම ඊළඟට කතා කරන්න හදන්නේ ගොඩක් දෙනෙක් තව අහපු ප්‍රශ්නයක් තමයි. දැන් මම කියවනේ ස්පීකර් සිස්ටම් එකක් උයි ඇම්ප්ලිෆයර් එකකුත් තියෙනවා කියලා. එතකොට දැන් කට්ටිය යන ප්‍රශ්න තමයි මේ මම කොච්චර වොට් ප්‍රමාණයක් තියෙන ඇම්ප්ලිෆයර් එකක් හදුවොත් ඇද්ද? මම ඒකට දන්නේ නැහනේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න අහනවා. මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මට ඒ වගේ වෙලාවට කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගොඩක් සද්දෙට අහන්න කැමති නැති කෙනෙකුට වගේ සාමාන්‍ය කාමරයක කම්පියුටර් එකකට වගේ කනෙක්ට් කරගන්න අවශ්‍ය කරන විදිහට ස්පීකර්ස් දෙකක් එක්කලා දාලා හදාගන්න ඇම්ප් එකට නම් සාමාන්‍යයෙන් වොට් 30ක 35ක උපරිම 50ක වගේ ප්‍රමාණයක ඇම්ප්ලිෆයර් එකක් හදාගත්තොත් බොහොම ප්‍රමාණවත්. ඊට වඩා අවස්ථාවයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම මේ කිව්වේ අපි ගත්තොත් අඟල් 6ක විතර ස්පීකර්ස් දෙකක් එක්කලා හයි කරගන්න මොකක් හරි ඇම්ප් එකක් අදාළ තැනකට හොඳටම ප්‍රමාණවත් වොට් 30ක් වගේ ප්‍රමාණයක ඇම්ප් එකක් හදාගන්න එක. හරි. ඊට පස්සේ එතනින් එහාට ගියට පස්සේ ටිකක් කට්ටිය කැමති ශබ්ද ටිකක් හොඳට තියෙනවා නම් ඉතින් ඒ වගේ කට්ටියට හදාගන්න පුළුවන් ඊළඟට වොට් 100ක විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ 50 දෙකක් අපි ගත්තොත් ස්ටීරියෝ කියලා කියනවා. අනිත් එක මොනෝ කියලා කියන අපි ඔඩියෝ වලදී ස්ටීරියෝ කියලා කියන්නේ දෙපැත්තක් තියෙනවා කියන එක. මොනෝ කියන්නේ එක පැත්තක් තියෙනවා කියන එක. එතකොට මම මේ වොට් 100ක් කියලා කිව්වොත් මම ඒ කියන්නේ එක පැත්තකින් වොට් 50ක් එක පැත්තකින් වොට් 50ක්. එතකොට එහෙම වුණාම වොට් 100ක් වෙනවා. ඒ වගේ එකක් සාමාන්‍ය කාමරයකට බොහොම ප්‍රමාණවත් ඒ ප්‍රමාණය. එතන ඉහාට ගියාට පස්සේ ගොඩක් මම අහන දේ තමයි මට හොඳ ඇම්ප්ලිෆයර් එකක් ඕනේ, හොඳට බේස් තියෙන්න ඕනේ. ඔන්න ඔය දේවල් ටික තමයි මට ගොඩක්ම කියන්නේ. එතකොට එහෙම කට්ටියට කියන්නේ තියෙන්නේ එහෙම කට්ටිය කැමති නම් හදන්න පුළුවන් වොට් 300ක විතර ඇම්ප්ලිෆයර් එකක්. يعني එක පැත්තකින් වොට් 150ක් 150ක් වගේ තියෙන ප්‍රමාණයක එකක් හදාගන්න පුළුවන් නම් බොහොම ප්‍රමාණවත්. තව කාටද එතනින් එහාට අවශ්‍ය නම් වොට් 500ක වොට් 600ක වගේ ප්‍රමාණයක් තියෙන එකක් හදාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය තමයි ප්‍රධාන විශේෂ කියන්නේ තියෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ අනිවාර්යෙන් මතක තියාගන්න ඒවා ගොඩක් වෙලාවට අවුට්ඩෝ යූස් කරන ප්‍රමාණය. වොට් 500කින් එහා කියන්නේ අවුට්ඩෝ යූස් කරන ප්‍රමාණය. වොට් 1000ක් කියන්නේ සාමාන්‍යයෙන් 502ක් අපි ඒ කියන්නේ. එහෙම ගත්තාම වොට් 1000ක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට DJ කරන තැනක
පාවිච්ච කන ප්‍රමාණය ගොඩක් කලාට බොඩ් දෙදාහය ඇම් පාවිච්ච කරනවා සමහර කලාට ඔය ත්‍රීපේස් බෑන් කියල කියනවා එතුට ත්‍රීපේස් බෑන් කියන කට්ටි පාවිච්චි කරනීම සාමානින් කිලෝවොට් හතරක් කැන බොට් හාර දහක විතර කැනෙක පැත්තකින් බොඩ් දෙදහ දෙදා වගේ ඒ වගේ නෑපි පයිස් තමයි එතකොට ගොඩක් කලාට පාවිච්චි කරන්න හරි.